ආයුබෝවන් අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා ලව් ක්‍රොෂේ වෙත පොරොන්දු වෙච්ච විදියටම මම අදත් ඔබට කියලා දෙන්න යන්නේ අලුත් නිර්මාණයක් අරලිය මල් මොස්ත්‍රේ යොදපු ටීපෝ කවරයක් ඇත්ත වශයෙන්ම අපේ හිතවත්තියක් වන අංජලි ඩයස් හිතවතිය විසින් කරපු ඉල්ලීමක් ඇය මගේ Facebook පිටුව හරහා ඉල්ලීමක් කරලා තිබ්බා රවුම් කනප්පුවකට එහෙම නැත්නම් රවුම් මේසයකට සුදුසු මේස ඇතිරිල්ලක් කරගන්නේ කොහොමද කියලා ඒ අනුව තමයි අද මේ නිර්මාණය මම කරන්නට තීරණය කළේ කියන්න අවශ්‍යයි ඔබට මේක ටිකක් ලොකු නිර්මාණයක් ලොකු කාලයක් ගත වෙනවා ඒ නිසා අපිට එක වැඩසටහනකින් මෙය නිම කරවන්න අමාරු වෙයි. ඒ නිසා ඔබගේ පහසුව වෙනුවෙන් මම කෙටි කාල පරාස කීපයකට මෙම වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරි සති කිහිපය පුරා රැඳී සිටින්න මම ඔබ වෙත පියවරෙන් පියවර මෙම මේස ඇතිරිල්ල කරන හැටි කියලා දෙනවා. හොඳයි එහෙනම් එකතු වෙන්න ලව් ක්‍රොෂේ සමගි. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න මගේ Facebook page එකට Instagram page එකට ඔබගේ නිර්මාණ ඇතුළත් කරන්න එහි ඇතුළත් කරපු නිර්මාණ රස විඳින්න ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න bell icon එක click කරලා හැමදාම මගේ නිර්මාණ මේ කරන පාඩම් ළඟටම ගෙන්න ගන්න අපි පටන් ගනිමු අද කරන්න යන නිර්මාණය මුලින්ම හරි දැන් අපි මුලින්ම දන්වැල් පහක මුදුවක් සාද ගන්න ඕනේ දැන් ඔබ දන්නව කොහොමද මුද්දක් සාද ගන්න කියලා අපි දන්වැල් පහක මුදුවක් සාද ගනි මෙන්න දැන් සාදාගත දන්වැල් පහේ මුදුව. දැන් මේ මුදුවට අපි පොඩි කොපු 6ක් එකතු කර ගන්නවා. බලන්න මේක එකතු කරන හැටි. මුලින්ම එක දන්වැලක් ගොතලා උස හදා ගන්නවා. ඊට පස්සේ දන්වැල් 3යි. 1යි 2යි 3යි දැන් මේ දන්වැල් 3 අපි තනිපට පිරවිල්ලකින් මේ මුදුවට සම්බන්ධ කර ගන්නවා. තනිපට පිරවිල්ල මතක නැත්නම් තනිපට පිරවිල්ල පාඩමට ගිහිල්ලා ඒක නැවත මතක් කර ගන්න. නැවත බලා ගන්න. 1යි 2යි 3යි දන්වැල් 3යි තනිපට පිරවිල්ලකින් මුදුවට සම්බන්ධ කරගත්තා. 1යි 2යි 3යි තනිපට පිරවිල්ලකින් මුදුවට සම්බන්ධ කරගත්තා. මේක මේ අතෙන් මම හදාගත්තා. මොකද තව 3කට මෙතනට ඉඩ හදා ගන්න ඕන නිසා පොඩ්ඩක් තල්ලු කරලා අතෙන් හදා ගන්න. දැන් ඔබට පේනවා මල් පෙති 3ක් වගේ මේක ඇවිල්ලා තියෙනවා. අපි ඒ ආකාරයෙන්ම තව මල් පෙති 3ක් මේකට පුරෝගම් මල් පෙති 5ක් පුරවලා අවසන් දැන් අවසාන එක මතක ඇති ඔබට දරණුව කියලා දෙනකොට මම කිව්වා අපි ඊළඟ රවුම පටන් ගන්න මේ තොණ්ඩුවක් මැද්දෙන් කියලා. ඒ ආකාරයටමයි මේකෙත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි එක දන්වැලක් ගොතලා ඉතුරු එක දෙපට භාග පිරවිල්ල.
දෙපට බාග පිරවිල්ලක් දාලා සම්බන්ධ කර ගන්නවා මේ සියලුම පාඩම් මම ඔබට කියලා දීලා තියෙනවා ඒවා නැවත මතක් කර ගන්න දැන් බලන්න 1 2 3 4 5 6 මල්පෙති 6ක චූටි මලක් වගේ පේනවා දැන් අපි දන්වැල් 6ක් ඉදිරියට ගොතනවා 1 2 3 4 5 6 මේ දැන් ඊළඟ රවුම ගොතන්න හදන්න ඊට පස්සේ ඒ පළවෙනි තොණ්ඩුවට නැත්නම් මේ පළවෙනි මල් පෙත්තට අපි දෙපට පිරවිල්ලක් දාලා මෙන්න මේ විදියට පොඩි ත්‍රිකෝණයක් වගේ හැඩයක් හදාගන්න ඊට පස්සේ දන්වැල් දෙකක හිඩසක් තියෙනවා ගැප් එකක් ඊළඟට ඊළඟ තොණ්ඩුවට නැවත දෙපට පිරවිලි 1යි දන්වැල් 2යි එම තොණ්ඩුවටම නැවත දෙපට පිරවිල්ලක් යොදනවා දැන් බලන්න එක තොණ්ඩුවකට මේ මං කලින් ගොතාගත් දන්වැල් ටික එක පිරවිල්ලක් හැටියට අරගෙන තියෙනවා එතකොට පිරවිලි 2යි පිරවිලි 2 අතරට දන්වැල් 2යි මෙතනත් එහෙමයි මේ තොණ්ඩුවටත් පිරවිලි 2යි පිරවිලි 2 අතරට දන්වැල් 2යි පෙති 2 අතරත් දන්වැල් 2ක ඉඩක් තියෙනවා ඔය ආකාරයට රවුමක් ගොතා ගන්න මල්පෙති 6ට පිරවිලි 2යි අතරමැද්දට දන්වැල් 2යි මල්පෙති 4ට දන්වැල් 2යි මේ ආකාරයෙන් දැන් මම මල්පෙති 6ම පුරවගෙන ඉන්නේ අපි මුලින්ම මතකයිනේ දන්වැල් 6ක් ගෙතුවා ඒ 6ෙන් පල්ලෙහා ඉඳන් පටන් ගත්ත තැන ඉඳන් 1යි 2යි 3යි මේ තුන්වැනි තොණ්ඩුව ඒකට අපි ඇදීමක් යොදලා නැත්තම් ස්ලිප් නොට් එකකින් මේ රවුම කෙලවර දෙක සම්බන්ධ කරනවා මේ තියන්නේ අපේ අරලිය මලේ මැද අරලිය මලේ මැද තමයි මේ පේන්නේ දැන් අපි පටන් ගන්න යන්නේ පෙති ටික පුරවන්න දැන් නැවතත් උඩට දන්වැල් 3යි දන්වැල් 3ක් ගොතලා මේක අපි එක පිරවිල්ලක් හැටියට සලකන්න මේ හිඩසට මේ ත්‍රිකෝණාකාර කොටසේ හිඩසට දෙපට පිරවිලි 3ක් අපි පුරවනවා 1යි 2යි තුනයි දැන් මේ පළවෙනි එකත් එක්ක 1 2 3 4 පිරවිලි 4ක් තියෙනවා ඔය ආකාරයට මේ හැම හිඩසකටම දෙපට පිරවිලි 4 බැගින් ගොතාගෙන යන්න ඕනේ 1 2 3 4 4 4 මේ හැම එකටම ගණන් කර කර යන්න නැත්නම් ඔබට එකක් හරි මග ඇරුණොත් නැත්නම් එකක් හරි වැඩි වුණොත් අපේ මලේ පෙති හරියාකාරව එන්නේ නැහැ ඒ නිසා ගණන් කරමින් මේ හැම හිඩසකටම
දෙපට පිරිවිලි 4 බැගින් යොදලා රවුම නිම කර ගන්න. දැන් බලන්න මේ හැම හිඩසකටම පිරවිලි 4 ගානේ යොදලා තියෙනවා. ආරම්භක දන්වැල එක පිරවිල්ලක් හැටියටයි අරගෙන තියෙන්නේ. පටලව ගන්න එපා. ඒක අතෑරියොත් ඔබට එක පිරවිල්ලක් වැඩි වෙනවා. එහෙම වුණොත් මේකේ හැඩය වෙනස් වෙනවා. දැන් මේ ආරම්භක දන්වැල් තුනෙන් තුන්වෙනි දන්වැලට ඇදීමක් යොදලා නැත්තම් ස්ලිප් නොට් එකකින් මේ රවුම සම්බන්ධ කර ගන්නවා. ඊළඟටත් එම ආකාරයටම දන්වැල් තුනක් ඉදිරියට ගොතනවා. දැන් අපි පෙති වෙන් කර ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් අරලිය මලකට පෙති 5යි තියෙන්නේ. නමුත් අපේ රේන්ද අරලිය මලේ පෙති 6ක් දිස් වෙනවා. දැන් දන්වැල් තුනක් උඩට ගෙතුවා. මේ එක හිඩසකට නැත්තම් එක පිරවිල්ලක් උඩට එක පිරවිල්ල බැගින් තමයි අපි ගොතාගෙන යන්නේ. මුලින්ම පිරවිලි 8ක්. දැන් මේක පළවෙනි එක, මේ දෙවනි පිරවිල්ල, දෙපට පිරවිලි 3යි, දෙපට පිරවිලි 4යි, පහයි, හයයි, හතයි, අටයි, එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි, අටයි. දැන් මේ පිරවිලි 8කට පස්සේ අපි පෙත්ත වෙන් කර ගන්නවා. ඒකට දන්වැල් දෙකක් යොදලා හිඩසක් හදා ගන්නවා. නැවතත් නවත්වපු තැනින් ඊළඟ සිදුරෙන් පිරවිලි 8ක් ගොතනවා. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, හතයි, අටයි. දන්වැල් දෙකයි. දන්වැල් දෙකක ඉඩසක් තියෙනවා. ඔය ආකාරයට අපි මේ රවුම සම්පූර්ණ කරගනිමු. හරි. දැන් ඔබට පේනවා 8 ගොඩවල් 6ක් නැත්නම් පෙති 6කට වෙන් වෙලා තියෙනවා. දැන් පෙර පරිදිමයි ආරම්භක ස්ථානයේ ඉඳන් තියෙන තුන්වැනි දන්වලට ඇදීමකින් මේක සම්බන්ධ කරනවා. දැන් රවුම සම්පූර්ණයි. ඊළඟටත් ඒ ආකාරයටමයි දන්වැල් 3යි, දෙපට පිරවිලි එක පෙත්තකට අවශ්‍ය පිරවිලි ගාන 8යි, මේ පෙත්තේ තුන්වෙනි තට්ටුව, මේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි තට්ටුව. ඊට පස්සේ මෙතන දැන් තියෙන ගැප් එක වැඩි කර ගන්න ඕනේ. නැත්තම් ඉඩ වැඩි කර ගන්න ඕනේ. ඒ සඳහා අපි දන්වැල් 4ක්
ගොතලා මේ දංවැල් දෙක අතරට ඇදීමකින් සම්බන්ධ කරනවා ඒ ආකාරයටම තවත් දංවැල් හතරක් ගොතලා ඊළඟ තට්ටුව ඊළඟ පෙත්තේ පිරවිලි අට සම්පූර්ණ කරනවා දෙවනි පෙත්ත ඉවරයි නැවතත් දංවැල් හතරයි මේ මැද්දට ඇදීමකින් සම්බන්ධ කරනවා දංවැල් හතරයි ආපහු මේ පිරවිලි අටට තව පිරවිලි තට්ටුව බැගින් මේ හැම එකටම පුරව ගන්නවා දැන් අපි මේ රවුමත් අවසන් කරන්න හදන්නේ දංවැල් හතරක් ගොතලා මැද්දට සම්බන්ධ කරා නැවත දංවැල් හතරක් ඉහළට ගොතලා 1 2 3 වෙනි එක අපි හැමතිස්සෙම 3 වෙනි දංවැල් තමයි සම්බන්ධ කරේ ඒ විදිහටම 3 වෙනි දංවැලෙන් ඇදීමකින් මේ රවුම සම්පූර්ණ කරනවා දැන් මල් පෙත්තේ ඊළඟ කොටස නැවතත් පෙර පරිදිමයි දංවැල් 3ක් ඉහළට පළවෙනි සිදුරට දෙපට පිරවිල්ල ඊළඟ සිදුර හොඳට බලන්න දැන් 1 2 මේ 3 6 වෙනි එකෙන් අපි දෙපට පිරවිලි නවත්තනවා නවත්තලා අපි පොකුරු ගෙතුම නැත්තම් පොප්කෝන් ස්ටිච් කියලා හඳුන්වන ගෙත්තම හොඳට බලා ගන්න මේක අලුත් ගෙතුම් ක්‍රමයක් මේක දෙපට පිරවිල්ල වගේමයි පටලව ගත්තා 7 වෙනි සිදුරෙන් ඇතුළට දැම්මා පළවෙනි තොණ්ඩු දෙක අතෑරියා දෙපට පිරවිල්ල වගේම හැබැයි ඊළඟ තොණ්ඩු දෙක අතාරින්නේ නැහැ ආයේ තව නූලක් පටලව ගත්තා දැන් තොණ්ඩු 1 2 3යි 8 වෙනි සිදුරෙන් ඇතුළට ගියා දැන් තොණ්ඩු 4යි එකක් ඇදලා ගත්තාම දෙකක් අතෑරියා දැන් තොණ්ඩු 3ක් ඉතුරු වෙලා තියෙනවා ගෙත්තන් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා දැන් මේක පොකුරක් වෙන්න නම් අපි මේ තොණ්ඩු 3ම එකවර එක නූලකින් ඇදලා සම්පූර්ණ කරනවා මේ ආකාරයට පෙත්තේ දෙපැත්තටම පොකුරු ගෙතුම් දෙකක් යොදන්න ඕනේ නමුත් මෙතනදී ආරම්භක ස්ථානයේ අපිට පොකුරු ගෙතුමක් යොදන්න බෑ අපි දංවැල් වලින් පටන් ගත්ත නිසා නමුත් ඒක පොකුරු ගෙතුමක් කරගන්න හැටි මං අවසානයේදී ඔබට කියලා දෙනවා දැන් පොකුරු ගෙතුමට පස්සේ නැවතත් දංවැල් හතරක් ගොතලා මේ දංවැල් හතරේ පේලියේ මැද්දට ඇදීමකින් සම්බන්ධ කරනවා ඊට පස්සේ දංවැල් 5යි 1 2 3 4 5යි ඒ දංවැල් 5 ඊළඟ දංවැල් හතරේ පේලියේ මැද්දට ඇදීමකින් සම්බන්ධ කරනවා. දැන් නැවතත්
දංවැල් 4යි 1යි 2යි 3යි 4යි 4යි 5යි 4යි දැන් අපි ආරම්භක ස්ථානයට නැවත පොකුරු ගැතුමක් යොදනවා හොඳින් බලා ගන්න නූල පැටලෙව්වා දෙපට පිරවිල්ල ආකාරයටම තොණ්ඩු තුනක් ගත්තා එතනින් දෙකක් අතාරිනවා ඉතුරු දෙක ඉතුරු කරගන්න ආයෙත් නූල පටලව ගත්තා දෙවනි සිදුර ඇතුලෙන් ගිහිල්ලා නූල පටලව ගත්තා දැන් තොණ්ඩු 4යි ඒ 4න් දෙකක් පටලව ගත්ත නූලෙන් අතාරිනවා ඊට පස්සේ ඉතුරු වෙන තුනම එකවර නූලක් පටලවගෙන අතාරිනවා දැන් මේ දෙක එකක් වෙලා තියෙනවා ඊට පස්සේ මැද තියෙන දෙපට පිරවිලි ටික ඒ ආකාරයෙන්මයි ඒ කියන්නේ 3 4 5 6 7යි 8යි ආපහු පොකුරු පිරවිල්ලකින් අපි සම්බන්ධ කරගන්නවා දැන් මේ පෙත්ත ඔබට පේනවා අර රවුම් හැඩේ පෙත්තේ හැඩය ටික ටික මතු වෙනවා කියලා දන්වැල් 4යි කලින් පෙළියේ දන්වැල් 4ේ මැද්දට සම්බන්ධ කරා ඊළඟට දන්වැල් 5යි ඊළඟ දන්වැල් 4ට සම්බන්ධ කරා නැවත දන්වැල් 4යි තුන්වෙනි මල් පෙත්තට පිවිසෙනවා ඔය ආකාරයට පෙති 6ම ඊළඟ තට්ටුවෙන් සම්පූර්ණ කරගන්න දැන් පෙති 6ම දැන් රවුම් වෙලා තියෙනවා පේනවා දැන් මම කිව්වා ඉවර කරනකොට මේක පොකුරු ගැතුමක් නෙවෙයි කොහොමද ඒක පොකුර කරගන්න කියලා පෙන්නනවා කියලා අපි අන්තිම දන්වැල් 4 ගොතමු ගොතලා මේ හැම පේලියකම මං කව තුන්වෙනි තොණ්ඩුවට නැත්නම් තුන්වෙනි දන්වැලට තමයි ඇදීමකින් සම්බන්ධ කරන්න කියලා. නමුත් මෙතනදී අපි 4වෙනි එකට තමයි ඇදීමකින් සම්බන්ධ කරන්නේ. මොකද 4වෙනි දන්වැල කියන්නේ මේ දෙවනි පිරවිල්ල. මේ පිරවිල්ලට අයිති අවසන් තොණ්ඩුව. එකයි දෙකයි තුනයි හතරයි. හතරවෙනි එකට දැම්මා ඇදීමකින් සම්බන්ධ කරා. දැන් අපි මල් පෙත්තේ අවසාන තට්ටුවටයි යන්නේ. ඒක තනිකරම පොකුරු ගෙතුමක්. නැත්තම් පොප්කෝන් ස්ටිච් එකක්. හොඳට බලා ගන්න. දන්වැල් 3ක් ගොතනවා. දැන් මේක එකක් මේ දෙක එකක් වෙලා තියෙන ඔබට ඒක පැහැදිලිව පේනවා දෙවැනි එකට දැම්මා දෙකක් අතෑරියා තුන්වැනි එකට දාලා තවත් දෙකක් අතෑරියා හතරවැනි එක ඇතුළට දාලා තවත් තොණ්ඩු දෙකක් අතෑරියා පස්වැනි එකට දාලා නැවතත් තොණ්ඩු දෙකක් අතෑරියා හයවෙනි එකට දැන් අපිට දෙපැත්තෙන් දෙකක් අඩු වුණා ඒ නිසා දැන් තියෙන්නේ ගෙතුම් 6යි නැවතත් දෙකක් අතේරි අන්තිමට 1යි 2යි 3යි 4යි 5යි 6යි ඉතුරු වෙන්න ඕන දැන් එක නූලක් පටලවලා මෙන්න මේ 6ම එක පොකුරට ඉවත් කරගන්න ඊට පස්සේ ඒක තද කරගන්න එක දන්වැලක් ගොතලා පොකුරු ගෙතුම නිම කරනවා දැන් බලන්න මල් පෙත්ත කොහොමද හැඩේ හදාගත්තේ කියලා ඊට පස්සේ හරිම ලේසි
අපි දංවැල් හතරක් ගොතනවා මේකට මේ පේලියට ඇදීමකින් සම්බන්ධ කරගත්තා ඊළඟට දංවැල් පහයි මැද තොණ්ඩුවට සම්බන්ධ කරගත්තා නැවත දංවැල් පහයි මේ මොකද දැන් මැදට අපි අලුතෙන් මුදු දෙකක් එකතු වෙනවා ඒක මේ හතරවෙනි එකට සම්බන්ධ කරගත්තා දංවැල් හතරයි හතරයි කියන්නේ පොකුරු ගැතුමේ ආරම්භක ස්ථානය එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි මේ තොණ්ඩු ටික ඔක්කොම අපි එකකින් ඇදලා ගත්තා එක දංවැලකින් පොකුර හදාගත්තා ඊට පස්සේ දංවැල් හතරකින් මෙම ස්ථානයට සම්බන්ධ කරනවා ඊළඟ කොපුවට දංවැල් පහයි නැවතත් දංවැල් පහයි ඊට පස්සේ ආයත් පොකුරු ගෙත්තමට දංවැල් හතරකින් සම්බන්ධ කරනවා ඔය ආකාරයට මේ පොකුර දංවැල් හතරයි පහයි පහයි මෙතන තියෙනවා හතරයි පොකුරයි ඔය විදියට වටේටම මල සම්පූර්ණ කරගන්න හොඳයි දැන් අපි මේ පේලිය ඉවර කරන්න යන්නේ මොකද මෙතනින් යහාට මල ගෙතිලා ඉවරයි දැන් තියෙන්නේ වටේට අපි මේ කොටස නිමා කරගන්න හැටි බලන්න ඒක නිසා අපි දැන් පොකුරු ගැතුමයි හතරයි පහයි පහයි දැන් ඊළඟට තියෙන්නේ ඔබ දන්නා දංවැල් හතරක් ගොතන්න අපි මේ දංවැල් හතරෙන් දංවැල් දෙකයි ගොතන්න දෙකක් ගොතලා මේ පොකුරේ මුදුනට දෙපට පිරවිල්ලක් දාලා සම්බන්ධ කරනවා එතකොට අපි මේ තොණ්ඩුවේ මැද්දටයි ආවේ ඒක මම ඔබට කලිනුත් කියලා දීලා තියෙනවා දැන් අපි මෙතනට දංවැල් 6ක් ගොතනවා මේ අපි පටන් ගන්න ඊළඟ පේලිය දංවැල් 6ක් ගෙතුවා මේ තොණ්ඩුවේ මැද්දට දංවැල් 6 සම්බන්ධ කරා නැවත දංවැල් 6ක් ගොතනවා ආයෙත් ඊළඟ එකේ මැද්දට ඒක සම්බන්ධ කරනවා දැන් බලන්න අපි ඉන්නේ මේ මල් පෙති දෙක මැද හරි මැද මේ තියෙන්නේ පහයි පහයි කියලා අපි ගොතපු තොණ්ඩු දෙක අන්න ඒ මේ පස්වෙනි එකේ ඉඳන් මේ පස්වෙනි තොණ්ඩුවට අපි දංවැල් 9ක මුද්දක් තමයි සම්බන්ධ කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9ක ලොකු මුද්දක් අපි මේ මැද්දට සම්බන්ධ කරනවා ඊට පස්සේ නැවත දංවැල් 6යි ආයෙත් 6යි නැවත 6යි දංවැල් 6ේ තොණ්ඩු 3කට පස්සේ අපි ආපහු මැද්දට එනවා එහෙනම් දංවැල් 9ක මුද්දක් තමයි එතනට අපි සම්බන්ධ කරන්නේ
मतक तियागन्न लेसी मेद्दट नवयाई हयेव तुनाई आपहु नवयाई हयेव तुनाई ओय आकारयट मे वटम गणन करमिन निमन करगन्न नैत्तं ओबट वरदिन पुलुवा अद हुंगा काले गत उना ओबट व्यय करन्न पुलुवां इता सीमित कालयक बव होंदिन हंदुनन निसा मम तीरणय करा मेहि ईलंग पियवर तवत् कोटसकिन इदिरिपत् करन्न ए निसा पैकिलेन्न एपा मे तरमट ओबगे निर्माणय करला तियागन्न इदिरि दिन कीपय अतुलत मम पोरंदु वेनवा मे मोफिट मोटिफ एके एहेम नैत्तं अपि मे करपु मले इदिरि पियवर ओबट कियला देन्न ए निसा रेंदी सिटिन्न मात एक्क लव क्रोशे समगिन अद दिने काले बहो गत वू बेविन फेसबुक पिटुवट अतुलत करपु निर्माण पेन्वीमट नोहैकि बव इता कनगाटुवेन दनुम देनवा नमुत मां पोरंदु वेनवा इदिरि सतिवल अनिवार्यम ओबगे निर्माण चैनल एक हरहा पेन्वन्न बहुमत्म सूती ओबट अपि नैवत हमुएमु आई भोवन्न।